1964 ජපානයේ ඔලිම්පික් මැරතන් දහවන තරඟයේ තිබුණා මීටර 10000. ඒකට ලංකාවෙන් ඉදිරිපත් වුණා කරුණානන්ද කියලා ලංකාවේ තරුණයෙක්. ඔලිම්පික් තරඟයේ ආරම්භ කළා දැන් දුවනවා. පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා තේරිලා ඉවරයි කරුණානන්ද අවසන් කෙනා. අනිත් ඔක්කොම නතර වුණා දැන් 1 2 3 තෝරලා ඉවරයිනේ. කරුණානන්ද දුවනවා. එයාට තව වට හතරක් තියෙනවා. පළවෙනි වටේ දුවනකොට මිනිස්සු hina වුණා අර කියලා hina වුණා. ඊළඟ වටේ දුවනකොට මිනිස්සු නිහඬ වුණා. තුන්වෙනි වටේ දුවනකොට මිනිස්සු නැගිට්ටා. අවසාන වටේ දුවනකොට මිනිස්සු අත්පොල සංදීලා ප්‍රීති ഘോഷා කළා. ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පරාජිතයා විදිහට ඔහුට සම්මානම් වුණා. අද ජපානයේ සෑම ස්කූලකම පරාජයක් කියලා එකක් නැහැ උත්සාහය ශ්‍රේෂ්ඨයි කියලා. ඔහුගේ ෆොටෝ සහිතව ජපානේ පොත්වල උගන්වනවා. ගුණධර්ම දියුණු කරගන්න යනකොට අපි වැටෙනවා. අපේ හිතම අපිට hina වෙනවා. උඹට ඔවා කරන්න බෑ. බලාපන් උඹ ඊයේ හිතුවා ඔක නතර කරනවා කියලා අද උඹ ආයෙ කළා. ඔයාලට ඔවා හදා ගන්න බෑ කියලා අපේ හිත අපිට විහිළු කරනවා. යාළුවෝ විහිළු කරනවා. ඔයාලා බනහනවානේ. ඔයාලා සිල් ගන්නවානේ. ඔයාලා කරන වැඩ බලන්න hina වෙනවා. නමුත් අපි වැටි වැටි හරි උත්සාහ කළොත් යම් දවසක සත්‍යයේ ප්‍රීති ഘോഷාව සාර්ථකත්වයේ ප්‍රීති ഘോഷාව ඇහෙන දවසක් එනවා. කවදාවත් වැරදි හදා ගන්නවා කියන එක මැරෙන කල ඒ සිතුවිල්ල නැති කර ගන්න එපා. මම කවදා හරි වරදි නැගී හිටිනවා කියන සිතුවිල්ල මැරෙන කල තියාගන්න. ඒ සඳහා මේ දරුවන්ට භාග්‍ය උදා වේවා.